අයිබවන් සුබෝ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එජාප නායකත්වයේ වෙනසක් සිදු නොවිය යුතුයි මන්ත්‍රී වජිර කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව තීරණාත්මක හමුවක ඉන්ධන මිල ඉහළයයිද? අවශ්‍යම වැඩි වෙන්න ඕනේ කියලා ඔබතුමාට තේරෙනවා. නැනට කලාප විදිමින් තමයි අනිත් තෙල් මිල තීරණය කරන්න තිබෙන්නේ. ඒ අනුව ගැලපුමක් කරයි රජය විසින් ගණන් බලන. ප්‍රථමයෙන් දේශීය පුවත්. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩු ආදායම් ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේ සැලසුම් මේ වන විට අවසන් අදියරේ පවතිනවා. ඒ අනුව ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා අඩු ආදායම් ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනේ සැලසුම් මෙවන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවක නියුක්ත කිරීම මෙහිදී විශේෂත්වයක්. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඔවුන් මෙහෙයවීමට හා කළමනාකරණය සඳහා උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපන ලැබුවන්ටද රැකියා අවස්ථා මේ හරහා උදාපනවා. ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ක්‍රීඩාව සඳහා අවශ්‍ය පහසුකම් හා ශක්තිය ලබා දීම තම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 500 ඉසව්වේ රන් පදක්කම් ලාභී යුකේන් රත්නායක. ඔබ දකුණු ආසියාවේ දිග්විජය කරමින් මෙරට රැගෙන මේ පදක්කම් අපිට වටින බව මම මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. ඔබ ආරක්ෂා කිරීම සහ මෙහෙවීම රජයේ වගකීමක් වශයෙන් අපි දකිනවා. ඒ නිසාම තමයි ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ක්‍රීඩාව සඳහා අවශ්‍ය පහසුකම් හා ශක්තිය ලබා දීම අප රජයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරගෙන තියෙන්නේ. අපි රජයේ ප්‍රධාන අරමුණක් වන්නේ විනයගරුක රටක් නිර්මාණය කිරීම. ඒ සඳහා ක්‍රීඩාව තුළ අපේ ජීවිතයට ලැබෙන විනය, පරිණත බව, තරහා ගැනීමේ හැකියාව, අධිෂ්ඨානය වගේ අමතර ප්‍රතිලාභ වලින් රටේ මානව සම්පත සමෘද්ධිමත් කළ හැකි බව අපි විශ්වාස කරනවා. මේ නිසාමයි අපේ රජයේ ප්‍රතිපත්ති මාලාව තුළ ක්‍රීඩාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. අපි අද සිට සැලසුම් සකස් කළ යුත්තේ දකුණු ආසියාවෙන් පසුව ආසියාවත් ඉන්පසුව සමත්ත ලෝකයක් ක්‍රීඩාවන් ජය ගන්න අවශ්‍ය කටයුතු සිදු කිරීමයි කියලා මම විශ්වාස කරනවා. මේක අපයි පියවරක් තියුවා. දැන් ඔබට ඉදිරියෙන් පියවරක් තියන්න තියෙනවා. ඒ සඳහා ඔබ කැපවිය යුතුයි. අපි ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට සැලසුම් කළ යුතුය තියෙනවා. අපේ භූමිය තුළදී ක්‍රීඩා ආර්ථිකයක් ඇති කරන්න අපි කටයුතු කළ යුතුයි. ඒ ආර්ථිකය ක්‍රීඩා ආර්ථිකයක් අපිට ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඉන්සා අන්තර්ජාතිකව ක්‍රීඩාව තුළින් අපේ රටට කීර්තිය ගෙන දෙන්න, අපේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ අනාගතය ඒ වගේම සුරක්ෂිත කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බව අප විශ්වාස කරනවා. ආදරණීය දුව පුතේ, තාත්තා කෙනෙක් හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ ජයග්‍රහණය කරලා ආපහු එනකල්. ඔබේ හැම ඔබේ දෙමව්පියන් බලාගෙන ඉන්නේ ඒක. ඒ නිසා ඔබ මගේම දරුවන්, ඔබලා ලෝකයේම ජයග්‍රහණය කර නැවත පැමිණෙන තුරු අපි බලා සිටින්නේ අප්‍රමාණ පියසෙනාසි. සියලුම බුද්ධ්‍යංශ නියාමනය සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. මේ අතර ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉඟි පළ වුණා. මෙතෙක් කල වතුකරේ ජනතාවට පැවතුන ප්‍රධාන ගැටලුවක් වූ ඔවුන්ගේ වැටුප් මාර්තු මාසේ පළවෙනිදා සිට දිනකට රුපියල් 10000 දක්වා වැඩි කිරීම සඳහා වෙන බිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා. ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ තීරණය කරනු ලැබුවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය සහන පැකේජයක් හඳුන්වා දෙන්න.
මේ ණයසාන පැකේජය මේ වර්ෂයේ දෙසැම්බර් 31 වෙන තෙක් වර්ෂයක කාල පරිච්ඡේදයකට අදාළ වෙනවා. මේ අනුව සියලුම දේපළ වෙන්දේසි කිරීම හා නීත්‍යානුකූලව නඩු පැවරීමේ ක්‍රියාවලිය සියලුම බැංකු ආයතනවල වර්ෂයකට නතර වෙනවා. ග්‍රිප් එකට ගිය සියලුම ව්‍යාපාරික ආයතනවලට දඩ පොලි කපා හැරීම සඳහා ඒ ණය ආපසු ගෙවීම සඳහා සාහන කාල පරිච්ඡේදයක් ලබා දීම සඳහා තිරේක ණය මුදලක් සපයා දීම සඳහා විශේෂ විධිවිධාන සකස් කරලා තිබෙනවා. දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව ඉතා හොඳින් ව්‍යාපාර කරගෙන යන ණය වාරික හරියට ගෙවාගෙන ආපු අයටත් මිලියන 300ක් දක්වා තනි ඉලක්කමේ පොලියට අතිරේක ණය මුදලක් ලබා දෙන්නටත් විධිවිධාන සලසලා තියෙනවා. බුද්ධි අංශවලට නෛතික බලයක් ලබා දෙන්න. ඒ අනුව ජාතික කර්තව්‍යයන් ඉෂ්ට කර ගැනීම සඳහා වෙන රාජ්‍ය බුද්ධි පනත කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයාට පැවරීම සඳහා වෙන කැබිනට් යෝජනාවක් ඊයේ සම්මත වුණා. බුද්ධි අංශ නියාමනය කිරීමට බුද්ධි අංශවලට ඇතිවන බලපෑම වැළැක්වීමටත් අදාළ වෙන ආකාරයේ නව බුද්ධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා වෙන බලය නීතිපතිතුමාට පවරා තිබෙනවා. ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මහපොළ පනත සංශෝධනය කරන්න. මහපොළ භාරකාර මණ්ඩලයෙන් අග්‍රවිනිශ්චකාරතුමා ඉවත් කරලා ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිශ්චකාරවරු හෝ වෙනත් පුද්ගලයන් පත් කිරීමට අවශ්‍ය වෙනස ඇතිකරන්නට මහපොළ සංශෝධනයක් අනාගතයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් මාසේ මැතිවරණයෙන් පස්සේ රජයක් ලැබුණාට පස්සේ මහපොළ ඉදිරි අයවැයලේඛනයේදී වැඩි කරන්නට බලාපොරොත්තු වෙන අතර පසුගිය මාසවල මහපොළ දරුවන්ට හිඟ මුදල් සියල්ල ඊයේ වන විට ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දුන් බව ප්‍රත්‍ඥ පූර්වක සඳහන් කරන්න ඕනි. මහපොළ අරමුදල බිලියන 10.5 ඉදිරි වර්ෂ පහක කාලයේ පරිච්ඡේදය තුලදී බිලියන 20 දක්වාවත් වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශපාලන පරිගණකින් වලට ලක් වූ රාජ්‍ය ආයතන සේවකයන් සඳහා ආහන සැලසීමට හැකිවන පරිද්දෙන් මේ සිදු වූ වංචා දූෂණ අක්‍රමිකතා සියල් සොයා බලා ඒ නිර්දේශ ඉදිරිපත් කිරීමට පූර්ණ බල ඇති කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ගල්ෆ් කලාපයේ යුදමය අර්බුද තත්ත්වයේ හරහා ඉදිරියේදී රට තුළ ඉන්ධන සපයීමට බලපෑමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා ක්‍රමවත් සැලසුමක් දැනට පවතිනවද? ඉන්ධන සංචිතයේ ඔක්ටේන් 92 පෙට්‍රල් දින 20කට, ට්‍රේන් 95 පෙට්‍රල් දින 20කට, ඩීසල් දින 20කට, සුපිරි ඩීසල් දින 19කට, රුවන් යානා තෙල් දින 15කට තිබෙනවා. අවශ්‍ය ආරක්ෂිත තොග මට්ටම ප්‍රසස්ත ලෙස පවතිනවා. මේ වන විට ලෝකයේ ඛනිජ තෙල් මිල ඉහළට ගමන් කරලා තියෙනවා. දැනට අලාභ ලැබමින් තමයි ඛනිජ තෙල් මිල රජය විසින් සපයන්නේ. ශ්‍රී ලංකා රජයට පාලනය කළ නොහැකි එවන් තත්ත්වයන් පිළිබඳ මූණ දීම සඳහා නිරන්තරයෙන් අමාත්‍යාංශයත් රජයත් කටයුතු යොදනවා. ඉදිරියේදී ඉන්ධනවල මිල වැඩිවීමක් සිදු වෙනවද? අවශ්‍යම වැඩි වෙන්න ඕනේ කියලා ඔබතුමාට තේරෙනවනේ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන මිලට දැනට අලාභ විඳින්මින් තමයි ඛනිජ තෙල් මිල තීරණය කළා තිබෙන්නේ. සූත්‍රය ක්‍රියාත්මක කරනවද? නෑ, මිල සූත්‍රය නෙමේ ගන්න මිල දිනම් ඒ ඇතිවන මහ පාඩුව ජනතාව විසින්නේ දරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව ගැලපුමක් කරයි රජයේ විසින් ගණන් බල්ලා. සංගවා තැබුම් මේ බැඳුම් කර ජනාධිපති කොමිසම් වාර්තාවක් තිබුණානේ. ඒක කෝ අප්ප තාම නැහැ. මේ පිළිබඳ කතානායකතුමා දැනුම් දීලා තිබෙනවා. ලබන පාර්ලිමේන්තු වාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කතානායකතුමාගේ නිර්දේශ ඉදිරිපත් කරන බව. ඒ වාර්තාව පිළිබඳ බලා ඉන්නේ නැතුව රජයේ වශයෙන් දඳුකර හොරුන්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාවලිය වෙනම කරගෙන යනවා. ඒකත් නැහනේ, වන් ෂොට් ඇවිල්ලා නේ උඩට. ගියේ රජයේ වගේ නීතිය නමන්නේ. නීතිය තුල වඩා සාධාරණ හා යුක්තිසහගත ලෙස තමයි යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ කිසිදු වෙනසක් දැනට සිදු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ඇත්ත වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ මහා සම්මේලනයෙන් ජනාධිපති අපේක්ෂකයාත් නම් කිරීම සිදු කළා තිබෙනවා. මැතිවරණයකදී ජය පරාජය දේශපාලන පක්ෂ භුක්ති විඳීමට පුරුදු විය යුතු ප්‍රධානම සාධකය. එතකොට ඒ අනුව අපේ පක්ෂයේත් විවිධ අදහස් විවිධ මත තිබෙනවා. කුමන අදහස් තිබුණත් ලංකාවේ අනික් දේශපාලන පක්ෂ සමග ගලපාගෙන තමයි එක්සත් ජාතික පක්ෂයත් ක්‍රියා කළ යුතුව තිබෙන්නේ. අනික් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැනත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව ගැනත් අවබෝධයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ව්‍යවස්ථා දුර්වල වුණොත් රට දුර්වල වෙනවා, පාලනය දුර්වල වෙනවා, මහජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා තිබෙන මාර්ගය දුර්වල වෙනවා.
ඒ නිසා තමයි නිදහසෙන් පස්සේ ආරම්භ වුණු ප්‍රධානම දේශපාලන පක්ෂය හැටියට එක්සත් ලංකා ජාතික සංගමය පසු කාලීනව එක්සත් ජාතික පක්ෂය නමින් ඉදිරියට ගමන් කර දේශපාලන පක්ෂය තිබෙන විවස්ථාව මේ රටේ තිබෙන අනෙක් සියලු දේශපාලන පක්ෂ අනුගමනය කළා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ විවස්ථාව අනුව තමයි උදාහරණයක් හැටියට ගත්තොත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වැනි උදාහරණ නායකයෙකුට අවස්ථාව උදා කරන්නේ. විවිධ නායකයින්ට අවස්ථාව උදා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ විවස්ථාවට අනුකූලවයි. ඒ අනුව වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවිවාදයෙන් සියලුම දෙනාගේ ඒකමතික තීරණය අනුව එතුමා පත් කරගෙන තිබෙනවා. බෙදීමක් ඇති කිරීම මං හිතනවා නොකළ යුතුයි කියලා පක්ෂ නායකය හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෑම අවස්ථාවකම ඒ අනුව තමයි කටයුතු කළ තිබෙන්නේ. ඉදිරි මහමැතිවරණයේදී රට පාලනය කිරීම සඳහා සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමක් බව රාජ්‍ය මාධ්‍ය කෙහෙළිය රමුක්කැල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බාර දීලා තියෙනවා. අපි නීති සම්පාදකයන්, පාර්ලිමේන්තුව නීති සම්පාදකයන්. රටේ නීති පද්ධතියම හදන්නේ පාර්ලිමේන්තුව. හැබැයි ඒ ක්‍රියාත්මක කරන්න ආයතන තියෙනවා. ඒ ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට මැදිහත් වීම වෙන කතාවක්. හැබැයි ඒ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවෙත් ඒකට ප්‍රතිපාදන තියෙනවා. එවැනි නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. මේ මූලික අධිකරණය අපි විශ්වාස කරනවා රටේ නීතිය සාමය ආරක්ෂා කරන ආයතන අධිකරණයේ මේ සුවාධීනත්වය මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා අපි අතපෙවීම කරන්න කළ යුතු නැහැ කියන තැන ඉන්නේ. හැබැයි එම ආයතන වලින් රටේ ජනතාව ඉදිරියේ සාධාරණයක් වෙන්නේ නැහැයි කියන බැලුව බැල්මට පෙනෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය අපිට තියෙනවා. දේශපාලන වශයෙන් ඊගාව මැතිවරණය සම්බන්ධව අපිට කිසිම සැකයක් නැහැ. අපි 3-2 ඉලක්කයට යෑමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයක් හැටියට මේ විදිහේ තාමත්ම අසාර්ථක පාලනයක් යහපාලනය තුළ සහ ඒ යහපාලනය තුළ ගැබ් වෙලා තිබ්බ ඉතාමත්ම අසාධාරණ හේතුපාදක සහ පලිගැනීම හේතු කරගෙන ගත්ත ක්‍රියාමාර්ග එළිවෙලකින් පවතිනවා. ඒ නිසා රටේ ජනතාව තීන්දුවක් ගනී. ඊගාව පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්තවාදීන්ට යටත් නොවන මේ රටේ නීති පද්ධති හදන්නට පුළුවන්, මේ රටේ කරපු විනාශය නිවැරදි කරන්න පුළුවන් තැනකට අපිට බලයක් දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. දිනේ පැවැත්වෙන සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් දැඩි තීන්දුව තීරණවලට එළඹීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂ සමාජිකයින් රැස්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධව අවස්ථා කිහිපයකදීම සිරිකුත පක්ෂ මුලස්ථානයට රැස්වී සාකච්ඡා පැවැත්වූ අතර අවසන් තීරණයකට එළඹීමට මෙතෙක් හැකි වූයේ නැහැ. පක්ෂ නායකත්වය සඳහා නම් 3ක් මේ වන විට යෝජනා වී ඇති අතර වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දරන රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය දැරීම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට නායකත්වය බාර දීම සම්බන්ධයෙන් විවිධ මත පළවුණා. එමෙන්ම කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගත යුතු බවටද මේ වන විට මත පළවී තිබෙනවා. පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව නියත වශයෙන්ම පක්ෂ නායකත්වයේ අවසන් තීරණය ගන්න බවයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ. පසුගිය සතියේ තිබුණු අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී බහුතරයක් ඉල්ලා සිටියා සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ නායකත්වය ලබා දෙන්න කියලා. මොකද එතන ඉල්ලීමක් ආවා ගරු කරූ ජයසූරිය මැතිතුමත් මේ යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕන කියලා. අපිත් පිළිගන්නවා කරූ ජයසූරිය මැතිතුමා අනිවාර්යයෙන් මේ යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕන. මේ ගන්න ඕන කියලා සජිත් කරූ ජයසූරිය මැතිතුමාට නායකත්වය දෙන්නත් ඒගොල්ලෝ සූදානම් නැහැ. ඔය යාන්ත්‍රණය ඇතුළට ගන්න ඕනේ කියන කට්ටිය. ඇත්තරම කියනවා කරු ජයසූරිය මැතිතුමා අපිට පාවිච්චි කරන්න තිබුණේ 2015. කරු ජයසූරිය මැතිතුමා අපි 2015 ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරා නම් අද මේ තියෙන ප්‍රශ්න අපිට නැහැ. මේ අවුරුදු 4-4 තිබුණු ප්‍රශ්න අපිට නැහැ. අපිට අපේ නායකයෙක් යටතේ අපේ ජනාධිපතිවරයෙක් යටතේ මේ අවුරුදු 5 රට ඉතාම හොඳ දිශාවකට ගෙනියන්න තිබුණා. ඉතින් එදා කරු ජයසූරිය මහත්මයාගේ තිබුණු සිංහල බෞද්ධකම් වටිනාකම් අඳුරගත්තු නැති අය අද කරු ජයසූරිය මහත්මයාගේ වටිනාකම් අඳුරගෙන තියෙනවා. අවුරුදු 5කට පස්සේ ඒක පාවිච්චි නොකර දැන් එතුමාව බොරුවට සතුටු කරලා වැඩක් නැහැ. දැන්ටමත් ප්‍රමාද වැඩි. අපි විශ්වාස කරනවා හෙට දිනෙන්වත් මේ කාරණේ අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා. මේකේ කීප දෙනෙක් ඉන්නවා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන අයගේ අරමුණු වෙන්න
වෙනුවෙන් වෙන්න පුළුවන්. කටයුතු කරන ඉතාම සුළුතරයක්. ඒ ඇයට ජනතාව පාඩමක් උගන්වන්න ඊළඟ ඉදිරි මැතිවරණයේදී. නමුත් අපි පැහැදිලිවම කියනවා හෙට දිනේදීත් එහාට මේක ඇදගෙන යන්න නැතුව මේක අවසන් කරන්න ඕන කියලා. අපි තීන්දුව తీරන ගන්න සූදානමින් ඉන්නවා. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා හරිත් බේසස් මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පුළුල් ශක්තිමත් වැඩපිළිවෙලක් එක කියලා මේ මැතිවරණය දිනා ගන්න. ඒ නිසා අපි මං හිතන්නේ අපි හෙටින් පස්සේ තවදුරටත් මේ සීදි බෝල කකා ඉන්න ඕන නැහැ කියලා. විශ්වාස කරනවා හෙට මේ කාර්යය අවසන් කරගන්න ඕන. එහෙම නොවන්නේ නම් අපි අපේ විකල්ප ක්‍රියාමාර්ගات එක්ක ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. පුළුල් සන්ධානයේ නායකත්වය අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබෙයි කියලා. ඒක එතුමා තමයි සුදුසුම පුද්ගලයා විදිහට අපි විශ්වාස කරමු. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි කියන්නේ වර්තමාන නායකයා අවුරුදු 25ක් දැන්. එතුමා යා යුතුයි කියන මතේ මම පුද්ගලිකවත් ඉන්නවා, බහුතරයක් ඉන්නවා. හැම අංශයකින්ම කොයි අංශයෙන් බැලුවත් එතුමා අලුත් නායකයෙකුට බාර දිය යුතුයි කියන ඒ පින්තූරය තමයි අපිට මෙවිලා පේන්නේ. දැන් මන්ත්‍රීලා ඉන්නවා 60 ගානක්. ඒකින් මම හිතන්නේ 12ක් 13ක් විතර කියනවා එතුමා ඕනේ කියලා. අනිත් ඔක්කොම කියන්නේ නායකත්වය මාරු වෙන්න ඕනේ. එතකොට සජිත් ප්‍රේමදාස තමයි විකල්පය. ඒක තමයි අපේ මතය. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අපි පවත්වන්න තීරණය කළා තියෙනවා රාත්‍රී 7:00 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙනවා මේ වෙලාවේ එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණු සහ ඉලක්ක මොනවද කියන එක ඒ සඳහා මාර්තු මාසයේ අපි ඉලක්ක කරනවා. සියලුම ආසන බලමණ්ඩල, දිස්ත්‍රික් බලමණ්ඩල සියල්ල කැඳවීම සහ ප්‍රධාන වශයෙන්ම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා තරුණ සම්මේලන සහ කාන්තා සම්මේලන පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරණය ගත්ත ජනවරණ තවත් ශක්තිමත් කළ යුතුයි කියන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැක්ම හා අරමුණ තියෙන්නේ. ජනාධිපතිවරණයේදී අපි ගත්ත ජනවරම තවත් ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ තවත් ශක්තිමත් කරන්න අපි ගත යුතු පියවර මොනවද, ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි ඊළඟ මධ්‍යම කාරක සභාව සමඟ මේ හැම අවස්ථාවෙම සාකච්ඡා කරලා වඩාත් හොඳ උපාය මාර්ගික වශයෙන් කොහොමද මහමැතිවරණ ජනවරම ශක්තිමත් කරන්නේ කියන කර්ම කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඉදිරියේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හෝ නොමැති රටවල විශ්වවිද්‍යාල සඳහා සිසුන් අධ්‍යාපනය සඳහා යොමු නොකිරීමටත් විදේශ රටවල විශ්වවිද්‍යාල සඳහා සිසුන් යොමු කරන ආයතන නියාමනයටත් කටයුතු කරන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. අසර්බයිජානයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී ජීවිතක්ෂයට පත් සිසුවියන් තිදෙනා පිළිබඳ ශෝකය පළ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ දරුවන් තිදෙනෙක් අසර්බයිජාන් වල උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් සිටියේදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඔවුන්ගේ මූර්ත කලේබරයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අධ්‍යාපනයේ එක අර්බුදයක් තමයි මේ අර්බුදේ. උසස් පෙළ සමත් වෙන සංඛ්‍යාවෙන් 30,000කට පමණයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉඩ ලැබෙන්නේ. එවිට 150,000 මේ වගේ තරුණ තරුණියන් ඉන්නවා. මේ ඇතුල් වෙන ශිෂ්‍යයන්ගෙනු මේ වන විට 2000ක් පමණ නවක වදේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැරලා ඉන්න රටවලට යාම හෝ ජීවිතේ අතරමං වීම සිද්ධ වෙලා තිබෙන බව පොලිස් කොමිසම විසින් අපිට දැනුම් දීලා තියෙනවා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් නිසා අපි මේ වර්ෂයේ සිට කිසිදු ආකාරයක නවක වදයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති නොවන ලෙස උපරිම ලෙස රජයක් ලෙස මැදිහත් වෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. තානාපති කාර්යාලයක්වත් නැති රටවලට යවන තත්ත්වයේ වළක්වලා ලංකාවේ සියලු දරුවන්ට මේ රට තුළ අධ්‍යාපනය ලබන්න ආකාරයට වැඩපිළිවෙළක් සකස් කිරීම තමයි දිගුකාලීන පිළියම. කෙටි කාලීන පිළියමක් ලෙස දේශ රටවල විශ්වවිද්‍යාලවලට පුද්ගලයන් යවන ආයතන නියාමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා ආරම්භ කරන්න කියලා නියම කළා තිබෙනවා. එළඹෙන නිදහස් දිනේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළ යුතු බව යථාර්ථය සංවිධානයේ මාලේකම් ශාස්ත්‍රවේදී පූජ්‍ය කිරි ඉබ්බන්නාරේ විජිත හිමියන් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. තමිල භාෂාවෙන්
වෙනමම ජාතිකීය ගායනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන සියලුම දෙනා ඉන්නවා. ගිය ආණ්ඩුවේ උමනාවට UMP ආණ්ඩුවේ උමනාවට දමිළ ජනතාවගේ ඡන්දය ගැනීමේ පරමාර්ථයෙන් යුක්තව අනුවණ ක්‍රියාවක් හැටියට දමිළ ජනතාව නොමග යවමින් ඒ අයට මේ දොළපිදින්නක් විදියට ඒ අය රවට්ටමින් TN එකේ ඇත්තොත් එකතු වෙලා කරපු මේ වැඩේ නිසා මේ දවස්වල මේ ජාතිකීය ගැන එළමෙන නිදහස් දිනේදී සිංහල භාෂාවෙනුත් දෙමළ භාෂානුත් දෙකෙන්ම ගායනා කරනවද කියලා කට්ටිය හා හූවක් නැතුව හොයනවා. අපි කියන්නේ මේ එළමෙන නිදහස් දිනේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් තමයි ජාතික ගීය ඒ විදියට ගායනා කිරීම තමයි කළ යුත්තේ. අධිකරු ජනාධිපතිතුමාත් අධිකරු අගමැතිතුමාත් ඒ සඳහා අවශ්‍ය කරන කටයුත්ත සිද්ධ කරાવી කියන විශ්වාසයේ සියලු දෙනා ඉන්නවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නම් ඔවුන්ට සාධාරණත්වයක් ඉටුවන පරිදි රටේ සියලු ජනතාව පිළිගන්නා විසඳුමක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. අවුරුදු 30ක යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ගත වෙලා තිබුණත් තවමත් අපේ රටේ උතුරේ සහ රටේම ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණත්වයක් ඉටු කරන්නට කිසි රජයක් අසමත් වෙලා තිබෙනවා. දෙමළ ජනතාවකින් විටින් විට පැන නගින්න මේ ප්‍රශ්නය. සා මේ ජාතිවාදී කෝණයකින් බලන්නේ නැතුව මේ දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දිය යුතුයි. යලිත් වතාවක් ප්‍රභාකරන් කෙනෙක් වී නොවන්නට නම් රටේ මහාණ්ඩුව විසින් රටේ සියලුම ජනතාව සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා හැම දෙනාම තමන්ගේ රටේ පුරවැසියට සලකලා විසඳුමක් ලබා දිය යුතුයි. දැන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දීලා අපේ රටේ අවුරුදු 30කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් පළාත් සභා ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සැබෑලෙ විසඳලා නැහැ. එහෙමනම් දෙමළ ජනතාවගේ ඉදිනදා ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන් සමත් ආකාරයේ ව්‍යුහයක් මේ රටේ මහාණ්ඩුව විසින් යෝජනා කරලා සමස්ත ජනතාවගේ අනුමැතිය සහිතව එක ක්‍රියාත්මක කරන්න ඕන. අපි හිතන්නේ දැන් 13+ කියන එක පිළිබඳ සාකච්ඡාවට වඩා දෙමළ ජනතාවට ඇත්තටම සාධාරණත්වයක් ඉටුවන ඒ වගේම රටේ සියලු ජනතාව පිළිගන්නා විසුමක් කරා යා යුතුයි. ඒ සඳහා තමයි සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි. කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණු වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට විසඳුමක් ලබා දීමට වත්මන් රජය ඉතා කෙටි කාලයකදී කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය ජනාධිපතිවරණයේ වතුකරේ ජනතාවගේ ඡන්ද ප්‍රතිශතයක් හැටියට අපට ලැබුණේ බොහොම අඩු ප්‍රමාණයක්. නමුත් වගකීතු රජයක් හැටියට ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේදී වතු කම්කරුවන්ගේ වැටුප මාර්තු මාස පළවෙනිදා ඉඳලා රුපියල් 1000 දක්වා වැඩිකරන්න ආණ්ඩුව තීන්දුව කරා. ඒ නිසා මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් විශේෂයෙන් රජයටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ වතු කම්කරුවන්ගේ ප්‍රශ්න කිසි කෙනෙකුගේ අවධානයට යොමු වෙච්ච නැති ප්‍රශ්නයක්. තේරුම් අරගෙන දින 56ක් වගේ කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව බලයටපත් වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි නැවතත් රජයට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන බලාරකලයත් එක්ක අපේ එක්සත් ජාතික පක්ෂයේ මම මේ දැන් එනකොට එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් කතා කරලා අපට තොරතුරු දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තියෙන බලාරකලය මත එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් තොරතුරු දෙනවා. මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් වැරදි, මේක අහුවලා කරේ, මෙතන සාකච්ඡා වුණේ මේ කටයුත්ත කරේ මෙහෙමයි කියලා තොරතුරු ලැබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පිළිබඳව ඉදිරි කාලය තුළ විශේෂයෙන් ආණ්ඩුව දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට කටයුතු උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ මේකට සම්බන්ධ විනිසුරු වෙනුවෙන් ගරු අග්‍ර විනිශ්චයකාරතුමා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව බලන් ඉන්නවා මේ මහත් ආන්දෝලනයට ලක් වෙච්ච මේ කාරණය පිළිබඳ දැන් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම කනගාටු වෙනවා. ඔබ දැක්කා මේ රංගනය කරපු රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ පොලිසිය අත්තරංගුට ගන්නකොට හැසිරෙන හැටි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.